තාත්තා රත්රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මේ යාල ජාතික වනෝද්‍යානයේ යාබදව පිහිටි වන සංරක්ෂණ කලාපය දේශීය කෘෂිකර්මාන්තයේ නංවාලීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දෙන ආධාර යටතේ එන දේශගුණික සුහුරුවාරි ව්‍යාපෘතිය මගින් මේ කලාපයේ පිහිටි කුඩා වැවක් වන කරපුඩංගේ වැව ඇතුළුව කුඩා වැව් කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භා ඇත්තේ මෙලෙසින්. ණය ආධාරය. නමුත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ සංවර්ධන කටයුතු මුවාවෙන් ආධාර මුදල් අවභාවිත කරමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා වන සංහාරයක් සිදු කරන බවයි. පලු, වීර, මයිල ආදී ඉපැරණි ශාක කපා දමා ඇති අතර වැව්හාරා ඉවත් කරන පස් වැව් පෝෂණය කරන ජලමාර්ග හරස් කරමින් ගොඩ ගසා ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා. මේ කාණ්ඩ පිරෙන්න ඕන මේ වතුර ටික ගන්න. සාමාන්‍ය අඩි 5-6 වතුර කට්ටියක් දෙනවා දොරෙන් ගන්න දැන් යාර ආවට පස්සේ. වතුර ඉදරු. ඉන්නේ හරේ කපල මැෂින් දිගන මේ බන්ටයක් ගන්නවා මෙතන මේ කට්ටිය. ඊට පස්සේ කරපුඩංග වැඩ යන වතුර පාර සම්පූර්ණ මෙතනින් නවතිනවා. ඒතර කරපුඩංග වැඩ යන කරපුඩංග වැව හැරුවට වැඩක් නැහැ. ඒක සම්පූර්ණ වතුර පාර මෙහෙ නවත්ත. බන්ටයක් හදන්න තමයි plan කරලා තියෙන්නේ මේ කට්ටිය. දැන්ම හදන්නේ. පස්සේ තමයි හදන්නේ. පස්සේ ගනාලා බාල එකතු කරන් දෙන්නේ. මේ කරපුඩංග වැඩ යන ප්‍රධාන ආරක් මේ. දැන් මේ වැව මේ විදියට මේ කපනකොට දොරෙන් දොරගින් නම් වතුර පාරක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආයෙත් ගන්න වෙන්නේ මදව්වෙන් තමයි වතුර පාර. මේ ඇරෙන්න ගන්න බෑ දොරගින් නම් ගන්න බෑ ඉතින්. මොකද මේ දොර පැත්ත උසයි මදව්ව පැත්ත තමයි පහත්. මේ මදව්ව පැත්තෙන් තමයි කඩන්නේ. කොච්චර මේ අග්‍රහයකට මේ කෝටි හතරක් බෑ පුරන්නේ මොන තේරුමක් ඇතුවේ. මොලේ නැති මිනිස්සුද කොහොමද මේ වැඩ කොල්ලදී. නිකන් කිසි ගැසකට නැතුවනේ. කරපුඩංගේ වැව්දීන් කුඹුරු අක්කර 7ක් වගා කරන බවත් දැනට වැවේ ඇති ජලය ගොවිතැන් කටයුතු සඳහා ප්‍රමාණවත් බවත් ගොවීන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ එවන් පසුබිමක රුපියල් කෝටි 7 මාරකට ආසන්න මුදලක් වැය කරමින් ඇරඹි මේ ව්‍යාපෘතිය ඵල රහිත බවයි. ප්‍රදේශ ඉදිකිරීම මෙම වැව් සඳහා කිහිප දිනකෝ එකතු වී කුඩා ගොවි සංවිධාන ආරම්භ කර ඇති අතර ඔවුන් විසින් වැව ආසන්නයේ ඇති වනාන්තර ඉඩම් එලිපෙහෙලි කර විකිණීමේ ජාවාරමක් සිදු කරන බවද ගොවීන් වැටිතුරටත් පවසනවා. අපේ වාසනාවක් ඇදී මේ ගහක් ගහක් වයි වෙන කරපු අපරාධික මතේ මේ අර කපල තියෙන සීමාවෙන් තමයි මේ වැව සීමාව තියෙන්නේ. නමුත් සුද්ධ කරලා මෙන්න මෙහෙ තමයි මේ කැලේ සුද්ධ කර කර තව ඉස්සරහටත් තියෙනවා මතේ කැලේ අර මා රූපස ගස් විනාශ කර කර මෙහෙ ඉඩම් ජාවාරමක් තමයි මේ මතේ වෙන්නේ. මේ පෞද්ගලික හේතුන් තකා මේ කට්ටියගේ ගොවි සංවිධානයේ කට්ටියගෙන්ම පෞද්ගලිකෙන් තමයි මේගොල්ලෝ මේ වැව වැඩ කරන මුවාවෙන් වැව හදන්න නැතුව මේ පිටත් ඉඩම් විකුණන වගේ ජාවාරමක් තමයි මෙතන වෙන්නේ මතේ. මේදී නලින්න කැලේ මේ අලි පෙටි. මේ අලින් අලිය කොටවත් ඇවිල්ලා ඉන්න තරන්නේ නැහැ මේ කැලේ සුද්ධ කරලා පස්සේ. මේ ගම්මාන වල තමයි මේ නලි යන්නේ ඊට පස්සේ. මේ කැලේ ඉන්න තරන්නේ නැහැ නේ ගම්මාන වලට යන වලි ඊට පස්සේ. ඔය මම හරියද ඉන්නේ. මේ ඉඩම මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වන සංරක්ෂණ දිසාවන නිලධාරීවරයා සඳහන් කරේ වැව් ප්‍රතිසංස්කරණ සීමාවේ පිහිටි ඉපැරණි ගස් කපා දැමීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි. එසේම වනසරතුන්ට ජලය පානය කිරීම සඳහා ඇති මේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් රන්මිණි තැන්න හා යෝධ කණ්ඩිය ආදී ප්‍රදේශවල අලි මිනිස් ගැටුම තවත් උග්‍ර විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් තිස්ස මහරාම වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වනසතුන්ට කිසිදු හිරිහැරයක් නොවන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති අතර අනවසරයෙන් ඉඩම් පරිහරණයට කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවයි.